කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. පින්වත් ඔබ සෑම සුළු දෙනාටම පින්බර සුබ උදෑසනක් වේවා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරන ලබනවා. සුබින්වත්නි, අපි මේ ලෝක ජීවත් වෙනකොට සාරවත්දය සාරවත් හැටියට තේරුම් නොගෙන හිටියොත්, නිස්සාරදේ නිස්සාරයි කියලා තේරුම් නොගෙන හිටියොත් ලොකු කරදරයක වැටලා තමයි පස්ස බලන්න වෙන්නේ. කරදරයක වැටලා හරි කමන්නේ, පස්ස බලලා තමන්ගේ අතින් වෙච්ච පෙර වැරදි නිවැරදි කරගෙන, අමාරු වැටිච්ච තැන් දැන හඳුනගෙන ප්‍රඥාවන්තව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. කොහොම ජීවිතයක් කියලා කියන්නේ ඒකාන්ත කොට සාර්ථකත්වය විතරක්ම තියෙන දෙයක් නෙමෙයි. සාර්ථකත්වයේ පස්සෙන් එන්නේ අසාර්ථකත්වය. ජයග්‍රහණයේ පසුපස්සෙන් එන්නේ පරාජය. මේක ලෝක ස්වභාවයක්. එතකොට සාර්ථක අසාර්ථක ජය පරාජය කියන මේ හැම දෙයක්ම සමසිතින් ධාර්මිකව විඳදරා ගන්නට තමයි අපිට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඔබෝ මේ විදිහට දැනුවත් කරන්නේ සෑම සතියේ සඳුදා බදාදා සෙනසුරාදා දවස්වල උදෑසන 9 පසු වී 10 දක්වා වන හෝරාවක කාලය පුරාවට කොහොමද ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නේ, කොහොමද ලෞකිකව දියුණු වෙන්නේ, කොහොමද ලෝකෝත්තරව දියුණු වෙන්නේ, කොහොමද ප්‍රඥා ලෝකය ලබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසෙන්නේ කෙසේද යන වගයි අපි මේ විදිහට පහදලා දෙන්නේ. ඉතින් මේ ගෙවිගෙන ආපු 2019 රාජ්‍ය වර්ෂයේ ගත්තට පස්සේ අද අපි මේ කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන කරන අවසාන දවස අද දවසයි. අපිට ඊළඟ වැඩසටහනට එළඹෙන්නට තියෙන්නේ 2020 අවුරුද්දේ අලුත් අවුරුද්දක. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාවත් පරණ උනේ නැහැ. කාලයෙන් පරණ වුණාට ධර්මයේ පරණ උන්නේ නැහැ. ධර්මයේ හැම විටම නැවුම් එකක් වුණා. ධර්මයේ හැම විටම නවීන එකක් වුණා. ධර්මයේ හැම විටම අකාලික එකක් වුණා. කල්ලිකුත් නොවන දෙයක් බවට පත් වුණා. ඒ අකාලික මුනි බණ මුනි දහම් ඔබ අදිෂ්ඨාන කරගන්නට ඕනි. මමත් තව තවත් ධර්මයට නැඹුරු වෙමින්, ශක්ති පමණින් ධර්මයේ හැසිරෙමින්, ගුණධර්ම පූර්ණේ කරගනිමින් මමත් මේ බුද්ධ ශාසනයේම ප්‍රඥා ලෝකයේ ලබන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිස්ථානය ඇති කරගෙන අදත් අපේ වැඩසටහනට ඔබ සම්බන්ධ වීම ගැන ඔබට මුලින්ම පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුති කරනවා. ඉතින් අද දවසේදීත් අපේ වැඩසටහන අර්ථ ගන්වන්නට මෙහි වැඩමවා වදාළ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරය ඇතුළු සම්බෝධි මහා විහාරයට අනුබද්ධිත සියලු ශාඛා ආයතනයන්හි ගරු අධිපති විහාරාධිපති සමස්ත බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි ධර්ම විද්‍යාලයේ ගරු විද්‍යාලාධිපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥානනායක ස්වාමීන් වහන්සේ අපි සාදුනාදරන්වා නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වේගයෙන් අවුරුද්දක් ගෙවිලා ගියා. මේ ගෙවී ගිය 2019 වර්ෂය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ අපි බෞද්ධයා නාලිකාව හැටියට ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් අපි බොහෝ කොට පිංක් රැස් කරගත්තා. එහෙම ස්වාමීන් වහන්සේ. අපි විශේෂයෙන්ම මේ වසරේ මතකාවර්ජනයක යෙදුනොත් අපි මේ අවුරුද්දේ කරපු වැදගත්ම පිංකම තමයි පූජනීය දරණාගම කුසලදාම නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂපූර්ණ පිංකම. එහෙම. උන්වහන්සේ වෙනුවෙන් අපි මහබෝ මහසෑ වන්දනාව පැවැත්තුවා. එහෙම. මේ විදිහට අපි ගොඩක් පිං කරගත්ත ස්වාමීන් වහන්ස. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්ස මේ ආකාරයට අපි ගත්තට පස්සේ අපේ ජීවිතවලට අපි ධර්ම දේශනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් දෙස් විදෙස් පිංකම් වලට සම්බන්ධ වෙමින් අපි බොහෝ සෙයින් පිං දැස් කරගත්තා. එහෙමයි. ස්වාමීන් වහන්ස මට මතකයි ස්වාමීන් වහන්සේ ඒ මහබෝ මහසෑ වන්දනාව සිද්ධ කරනකොට දිවයිනේ වෙහෙර විහාරස්ථාන 55කට මතක හැටියට 55කට අසිරිමත් ධාතු මන්දිර නිර්මාණය කරලා පූජා කිරීමක් සිද්ධ කළා එදා රුවන්විසෑ සලපතල මළුවේදී. මට මතකයි පින්කම ඉවර වෙලා අපි ඒ ධාතු මන්දිර ඒ විහාරස්ථානයන්ට පරිත්‍යාග කරනකොට එදා ඒ සලපතල මළුව යකඩ තැටියක් වගේ රත් වෙලා තිබ්බේ.
අපේ මේ පතුල්වල ඇතැම් විට දියපට්ටේන මට්ටමටම රත් වෙලා තිබ්බේ. ස්වාමීන් වහන්සේ, එහෙම කායික අපහසුාවක් අපිට දැනුණාට, කායික අපහසුාවක් එහෙම තිබ්බට අපේ හිත්වලට ඒ අපහසුව තිබ්බේ නැහැ. එහෙම අපේ හිත්වල තිබ්බෙම පුණ්‍ය මහිමේමයි, පින් බලේමයි. එහෙම මේ විදිහට ගත්තට පස්සේ මට මතකයි ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් අපි සියම් දේශයට වැඩම කළා, තායිලන්තයට වැඩම කරලා, ඒත් පූජනීය නායක ස්වාමීන් වහන්සේට පින් දෙන්න බැංකොක් නගරය ආශ්‍රිත ප්‍රධාන විහාරස්ථාන කීපයක පින්කම් ගණනාවක් සංවිධානය කළා. ඒ වගේම සමාජ සත්කාරක සේවාවන් කීපයක් සිද්ධ කළා ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඉතින් මෙහෙම ගත්තට පස්සේ බෞද්ධ නාලිකාවට සම්බන්ධ වෙච්ච පැවිදි උතුමන් ධර්ම දේශනා කරලා, ධර්ම සාකච්ඡා කරලා, ඒ වගේම විවිධ බුද්ධ වන්දනා, බෝධි වන්දනා, ඖෂධ පූජා පවත්වලා ගොඩාක් පින් කරගත්ත කාලවකවානුවක් තමයි මේ ගෙවි ගිය 2019 වර්ෂය. ඒ වගේම ස්වාමීන් වහන්සේ ගිහි බෞතුන් ගත්තට පස්සේ කවදත් බෞද්ධ නාලිකාවත් එක්කම එකතු වෙලා ඉන්න පිරිසක් හිටියා. ඒ පිරිස ඉන්නවා. ඒ පිරිසට අපි ආරාධනා කරනවා 2020 අවුරුද්දෙදිත් ඔබ බෞද්ධ නාලිකාව සමගම රැඳී ඉන්න පූජනීය කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ජීවමාන ශරීර කාය අපිට දැන් ආයි දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ කිව්වි, ස්වාමීන් වහන්ස, නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණාට නායක ස්වාමීන් වහන්සේගේ හදවත තාම නතර වෙලා නැහැ. නායක ස්වාමීන් වහන්සේගේ හදවත තමයි බෞද්ධ නාලිකාව කියලා කියන්නේ. තමන්ගේ ගුරුදේවයන් වහන්සේ ගැන, තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරපු ප්‍රකාශනය. එතකොට ඒ පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ හදවත තමයි මේ ගැහෙන්නේ බෞද්ධ නාලිකාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ, එතකොට මේ විදිහට අපි 2020 අවුරුද්දේදී සමස්ත ලෝකවාසී අපි සමග එකතු වෙලා ඉන්න ප්‍රජාවට ධර්ම සම්නිවේදනයේ තුල බොහෝ දේවල් කරන්නට අපි මේ වෙනකොටත් සාකච්ඡා කරමින් පවතිනවා. ඒක නිසා අද දවසේදී අපිට කතා කරන්න තියෙන සුපුරුදු පරිදි අපේ මේම කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනේදී මේ ඔබට එදිනෙදා ජීවිතයේදී වැදගත්ම වෙන කාරණයක්. ඒ තමයි පරාභව වසල සූත්‍රයේ සඳහන් වෙන පරාභව සූත්‍රයේ අඩංගු ගාතාවක් වන යෝ මාතරංවා පිතරංවා ජින්නකංගත යොබ්බනං පහුසන්තෝ නවරති තං ජඤ්ඤා වසලෝ ඉති. සමනස අපි මේ පිළිබඳව කතා කරමු අවසරයි. එහෙම සමස. වාසනාවන්ත පින්තුනේ අපේ කැලණි අයිය ස්වාමින් වහන්සේ සීපත් කළා වගේ ඉතා වේගයෙන් මිනිස්යාගේ ආයුෂය කියලා කියන එක ගෙවිලා යනවා. අපේ වර්ෂයක් ගෙවෙනවා කියලා කියන්නේ අපේ ආයු කාලයේ වර්ෂයකින් අඩු වෙනවා කියලා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපමිදම් භික්ඛවේ මනුස්සානං ආයු කියලා, මිනිස්යාගේ ආයුෂය සාපේක්ෂ වශයෙන් දෙවියන්ට වඩා හෝම සල්පයයි අල්පයි කියලා. ඉතින් මේ ජීවත් වන කාලය තුළ අපේ වැරදි අඩුපාඩුකම් අපි කොයිතරම් දුරට මගහරවාගෙන තියෙනවද අඩු කරගෙන තියෙනවද කියලා අපිට නැවත අපි වර්ෂයේ පුරාවටම හැරිලා බලන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා පැය 24 මුළුල්ලෙහිම ධර්ම සම්නිවේදනය වෙනුවෙන්ම කැප වෙලා කටයුතු කරන බෞද්ධ රූපහානී නාලිකාවත් ගනුදෙනු නාලිකාවත් සිද්ධ කරන කාර්යභාරය පිළිබඳව. ඒ වගේම නිර්මාතෘවරයාණන් වහන්සේ අප ගුරු දේවෝත්තම බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරගෙන අපි වර්ෂපූර්ණ පින්කම සිද්ධ කළා. ඒ වගේම අපි සූදානම් වෙනවා වර්ෂයක් ගෙවිලා මේ අලුත් වර්ෂයේ ආරම්භ වෙනවත් එක්කම නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් නායක ස්වාමීන් වහන්සේට කෘතවේදී වෙමින්
බෞද්ධ අනාලිකාව ඔස්සේ ඉදිරියේදී සියලු කටයුතු සාර්ථකව සිද්ධ කරන්නට ආරම්භයක් ලබා ගන්නට. අපි දන්නවා අපගේ අභිවෘද්ධිය වෙනුවෙන් එවැගේම අපේ රටේ අපේ ජාතියේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පෞද්ගලික වශයෙන් ගත්තහම භික්ෂුන් වහන්සේලාගේත් උවසුවැසියන්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් අනාගතයේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේ සිදු කළ සේවාව පිළිබඳව නැවත හැරිලා බැලිලා බලලා අපි නායක ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් අපි දෙවර්ෂ පූර්ණ පින්කම සිද්ධ කරන්නටත් ඒ විදිහට අදහස් කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මේ ගාථාවෙත් සඳහන් වෙන්නේ විශේෂයෙන්ම වයස්ගත වෙන දෙමාපියන් පිළිබඳව දුවා දරුවන් දක්වන සැලකිල්ල, එවැගේම දෙමාපියන්ට දෙමාපියන් වෙනුවෙන් සිද්ධ කරන උපකාරයේ සහයෝගයේ කොයි තරම්ද කියලා. ඉතින් බුදුරජාන්සේ දේශනා කොට වදාළේ යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති තංජඤ්ඤා වසලෝයිති. ඒ විදිහට පරාභව සූත්‍රයේ තියෙන ගාථාවක්. ඒ වගේම තමයි මේ වසල සූත්‍රයේද මේ ගාථාව සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි දෙමාපියන් කියලා කියන්නේ ඒ විදිහට ඒ තරම් අපේ ජීවිතවලට වැදගත් කියලා කියන එකයි. එතකොට මම මතක් කළේ ගිය වර්ෂයේ, එහෙම නැත්නම් මේ ගත වෙන වර්ෂයේ අවසානයේත් එක්ක අපේ වැඩසටහනේ මූලික පරමාර්ථයත් එක්ක ගත්තාම කොයිතරම් අපි ධර්මානුකූල වුණාද, යථාර්ථවාදී වුණාද ජීවිතය පිළිබඳව ප්‍රඥාවෙන් හැරිලා බැලුවද? ඒ සම්මාස එහෙමයි. ඒතර බුද්ධිය ප්‍රඥාව කියලා කියන එක කොයිතරම් දුරට අපි වර්ධනය කරගත්තාද කියන කාරණේයි අපි සොයලා බලන්නට ඕනේ සම්මාස. ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම සම්මාස. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව ධර්මානුකූලව කොයිතරම් අවබෝධයක් ඇති කරගත්තාද ගිය වර්ෂය තුල, ගත වුණු වර්ෂය තුල. අපි ඉදිරියේදී අපේ බලාපොරොත්තු තමයි ප්‍රාර්ථනාව වෙන්නට ඕනේ, අපේ කාර්යභාරය වෙන්නට ඕනේ. ඒ විදිහට අනවබෝධයෙන් යුක්තව ගත කරන ජීවිතයේ යම් යම් කොටස් පිළිබඳව කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් මේ හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනයට අනුව, ධර්මයට විනයට අනුව කොහොමද ජීවිතයේ අවබෝධය ලබන්නේ කියලා. ඉතින් ඒ අවබෝධයට ඉතාම වටිනා අත්වලක් සපේන, ඒ වගේම මඟ පෙන්වීමක් සිද්ධ කරන දයාබර දෙපලක් තමයි, සෙනෙහ බර දෙපලක් තමයි, ඒ වගේම තමයි මේ ලෝකයේ අපිට ලැබෙන, මේ ලෝකයේ අපිට මුණගැහෙන ඒ විදිහට මඟ පෙන්වන්නන් අතර ඉතාම වටිනාම දෙදෙනා තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. ඉතින් ඒ අනුව මේ ගාථාවේ සඳහන් වන ආකාරයට පහෝ සන්තෝ නභරති, යමක් හරි හම්බ කරගත්තට පස්සේ ඒ දෙමාපියන් අමතක කළ දානවා නම්, විශේෂයෙන්ම ජින්නකං ගත
යොබ්බනං කියලා බුදුරජාන්සේ දේශනා කළේ මෙතන වයසට යෑම. ඉවන එහෙමනම් ජනාවට පත්වීම. ගත යොබ්බනං යෞවන කාලේ මේ විදිහට ඉක්මවලා ගිහින්. ඉක්මවා ගියේ. යෞවන කාලේ ඉක්මවා ගියේද මාපියන් කෙරෙහි දක්වන සැලකිල්ල කුතෙක්ද? දැන් මෙතෙන්දී පින්නතුනි ඉතාම වැදගත් කාරණය තමයි දැන් බුදුරජාන්සේ දේශනා කොට වදාළේ ගත යොබ්බනං කියලා යෞවන කාලේ මේ විදිහට ඉක්මවා ගියේ කියලා කියන එක. එතකොට අපි දන්නවා දෙමාපියන් වුණත් තරුණ වයසේ ගත කරනකොට තවත් කෙනෙක්ගේ මේ විදිහට අපෝපකාරයේ සහයෝගයේ අනවශ්‍ය වෙන්න පුළුවන්. නේ සම්නස්. අවශ්‍ය නැති වෙන්න පුළුවන්. මොකද තම තමන්ගේ කටයුතු නීසියාකාරව සිද්ධ කරන්නට කායික මානසික ශක්තියක් ඒ වගේම බාහිර වාසීන් ශක්තියක් තිබෙන කාලේ ඒ විදිහට අවශ්‍ය නැති වෙන්නට පුළුවන් ඒ වගේ උපකාරයක්. නමුත් විශේෂයෙන්ම වයෝවෘද්ධ වුණාට පස්සේ එහෙම නැත්නම් යෞවන වයසේ ඉක්මවා ගියාට පස්සේ ඊයගේ නොයෙකුත් කටයුතු වලට ආහාර පාන ලබා ගැනීම වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ටික ලං කර ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ශාරීරික වශයෙන් පිරිසිදු භාවය ඇති කර ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් විදිහේ තමත් අවශ්‍යතාවයන් මානසික වශයෙන් ඒ විදිහට සැහැල්ලු භාවයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම උපකාර කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ විදිහට කෙනෙකුගේ වසලමය කාරණා එහෙම නැත්නම් විනාශයට තුඩු දෙන ඒ විදිහට කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙමාපියන්ට නොසලකිරීම කියලා කියන කාරණේ. නේ ස්වාමීනි. ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් දරුවෝ හරිහම්බ කරගෙන දැන් කෙනෙක් මේ ලෝකේ මෝරපු මිනිස්සෙක් වුණාට පස්සේ ස්වාමීන් සමාජගත වෙලා තමන්ටම තමන් ස්ථාවරයක් හදාගන්නවානේ. එහෙම. එතකොට දැන් අපේ සංස්කෘතියට අනුව අපේ රටවල ස්ථාවරය කියලා කියන්නේ යම් අධ්‍යාපනයක් ලැබලා විවාහයක් වෙලා තමන්ටම කියලා නිවසක්, තමන්ටම යන්න එන වාහනයක්, තමන්ගේම දරු කැලක්. එහෙම. එතකොට මේක පවුලක්. එහෙම. ස්වාමියා බිරිඳ ඇතැම් විට දරුවෝ කීප දෙනෙක්. එහෙම. එයා ඇත්ත එක තියෙන දීපල වස්තුව. එතකොට ගොඩක් පවුල්වල තියෙන දෙයක් තමයි විවාහ වුණාට පස්සේ පුතාව අම්මා ලේලියෙකුට සම්බන්ධ කරනවනේ. එහෙම. පුතාගේ කැමැත්ත මත, හෝ දෙමාපියන්ගේ කැමැත්ත මත. එහෙම. එතකොට ගොඩක් තරුණ බිරිඳවරු තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මගේ තාත්තගේ ගැන තියෙන සෙනෙහස, තමන්ගේ සැමියාට තියෙන සෙනෙහස කඩලා දානවා. එහෙම. තමන්ගේ වසඟයට ගන්නවා තමන් ස්වාමි පුරුෂයාව. එහෙම. බිරිඳ තමන්ගේ ස්වාමි පුරුෂයාව තම වසඟයට ගත්තට කමක් නැහැ. එහෙම. මොකද නීතියෙන් තමන්ගේ බවට පත් කරගන්නවා. එහෙම. අපි මේ සම්මුති ලෝකයක් ගැන කතා කරන්නේ. එහෙම. නීතියෙන් තමන්ගේ බවට පත් කරගන්නවා තම ස්වාමියාව. එහෙම. හැබැයි ඒ හේතු කරගෙන ඒ ස්වාමියාව මේ ලෝකේට දායාද කරපු, බිහි කරපු අම්මව තාත්තව ප්‍රතික්ෂේප කරන මට්ටමට බිරිඳක්. එහෙම. සැලසුම් හදනවා නම් ඒ බිරිඳට තමන්ගේ දරුවන්ගෙන් හරියේ පාඩම ඉගෙන ගන්න ලැබෙනවා අනාගතේ. එහෙම සම්. අපි හිතමුකෝ ඒ තරුණ බිරිඳට අවුරුදු 20යි කියලා, 22යි කියලා. එතුමියත් එතුමියගේ විවාහයෙන් දරුවෝ ලැබලා එතුමියටත් අවුරුදු 20ක් ගියාට පස්සේ අර කර්මයෙන්ම කැරකිලා එනවා. එහෙම සම්ම. මේක ගොඩක් අය හිතන්නේ. එහෙම සම්ම. මේ රටේ ස්වාමීන් වහන්සේ කර්ම කර්මඵල විශ්වාසය කියන එක එන්න එන්නම දැන් ගිලිහිලා යමින් පවතින යුගයක අපි ඉන්නේ. එහෙම. තේරෙනවද? කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. කර්මය සහ කර්මඵලය. එහෙම. එතකොට අපි ගත්තාම දරුවෝ හරිහම්බ කරගෙන සුවසේ යැපෙනවා. එහෙම. සනීපෙට ඉන්නවා. එහෙම. හැබැයි දෙමව්පියෝ දිරනවා. දිරනවා කියලා කියන්නේ පහසුකම් නැහැ ඒ අයට. ඒ අයට ජීවිතේ සතුටක් නැහැ ඇතැම් විට. එහෙම. ඇතැම් විට දරුවෝ ඒවි බලාවි. ඇතැම් විට විදේශගත වෙ ඉන්න දරුවෝ නම් දුරකථනයෙන් හරි මා අමතාවි. එහෙම. කියලා බලාපොරොත්තු වෙන ඉද්දී තමන්ගේ බිරිඳට දවසේ පැය කීපයක් කතා කරන පුත්‍රයා තමන්ගේ අම්මව සිහි කරන්නේ නැහැ. තමන්ගේ බිරිඳට මුදල් එවන පුත්‍රයා
තමන්ගේ අම්ම වෙනුවෙන් රුපියල් 5000ක් 10000ක් එවන්නේ නැහැ. තමන්ගේ බිරිඳට වටිනාම ආභරණ රත්තරන් අරන් දෙන පුත්‍රයා තමන්ගේ අම්මට කණේ අරුංගල් දෙක කරන් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මෙන්න මෙවැනි මිනිස්සයා තමයි වසලෙයයි කියලයි බුදුරජාණන් සේ හඳුන්වන්නේ. පරාභව සූත්‍රය අනුව කිව්වොත් පිරිහින කාරණයක්. එහෙමයි. එයාගේ ජීවිතය නැත්තට නැති වෙනවා කියනවා. එහෙමයි. මෙහෙම දේවල් කරාම. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ගොඩාක් දුරට දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ බෞද්ධ සංස්කෘතියට අනුව ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව දෙමාපියන්ට සැලකීම කියලා කියන එක ඉතාම ගරු කරමින් උසස් ලෙස සලකමින් සිද්ධ කරන දෙයක් නේ ස්වාමීනි. ඒ වගේම තමයි අපිට දකින්න තියෙන දෙයක් තමයි ඔය වැඩිහිටි නිවාස කියලා තියෙනවන්නේ ස්වාමීනි. ජේෂ්ඨ පුරවැසි එහෙම නිවාස තියෙනවනේ. ඉතින් ඒ වගේ නිවාස ගොඩාක් දුරට මේ වැඩි වේගෙන යන කාලයක් වගේ කියලා හිතෙනවා. අපි දන්නවා දැන් වැඩිහිටි නිවාසයක් වුණා ස්වාමීන් වහන්සේ ආරම්භ කරනකොට එක පුද්ගලයෙකුට හිතට පහළ වෙන අදහසක් නේ ස්වාමීන් වහන්සේ. දැන් යාළුවෝ කීප දෙනෙක් එකතු වුණත් එහෙමයි. යාළුවෝ හැම කෙනෙකුටම එක සැරේ මේ හිත පහළ වෙන්නේ නැහනේ. යාළුවන් පස් දෙනෙක් හිතුවොත් ඒ පස් දෙනාගෙන් එක්කෙනෙකුට තමයි මේ හිත පහළ වෙන්නේ. එහෙමයි. අපි මේ වගේ දෙයක් කරමු කියලා. එහෙමයි. එක පැත්තකින් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි සදහැවතෙක් වෙන්න පුළුවන්. එහෙමයි. මේ 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 චේතනාව ඇති පහළ කරගන්න කෙනා නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ පුණ්‍යවන්ත කෙනාටත් කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ සිතක් පහළ වුණේ ඇයි. දැන් ඒ වගේ නිවාසයක ඒ වගේ විවේකයෙන් ගත කරන නිවාසයක අපි හිතමු 10ක් 15ක් හරි 20ක් 25ක් හරි අම්මලා තාත්තලා ජීවත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ අම්මලා තාත්තලා සියලුම දෙනා සලකන්නේ ඒ විදිහට ඒ ආයතනයේ ආරම්භ කරපු කෙනා කල්පනා කරන්නේ මගේම දෙමාපියෝ කියලා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මගේ ඒ විදිහට අම්මා තාත්තා කියලා Tamanටම මතයත් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හොඳින් ඒ විදිහට අප උපස්ථාන ලැබන. නමුත් මම මේ කියන විදිහේ අර දෙමාපියන් දරුවන්ගෙන් ගිලිහුණු ඒ වගේම සදහටම ගිලිහුණු ඒ වගේම తాවකාලිකව ගිලිහුණු ඒ දෙමාපියන් පිළිබඳව සැලකිල්ලක් දක්වන්න තමයි ඒ වගේ ආයතන බිහි වෙන්නේ නේ ස්වාමිනාස. එහෙමයි. ඉතින් ඒවා සමහර වෙලාවට මුදල් ඉපේ මේ අරමුණින් සිද්ධ කරන තනුත් තියෙන්න පුළුවන්. එහෙමයි. නේ ස්වාමිනාස. මුලින්ම මුදල් උපේන අරමුණ නොතිබ්බත් සමාජ සේවාව කරන අරමුණ තිබ්බත් ස්වාමිනාහන්ස. එහෙම ස්වාමිනා. පස්සේ කාලෙක ඒ ගලාගෙන එන ප්‍රතිපාදන මත ඔය ගොඩක් ඔය මහලු නිවාස ළමා නිවාස කියන දෙකොට්ටාසෙට මෙහෙමයි ස්වාමිනාහන්ස. එහෙම ස්වාමිනා. අවසාන වශයෙන් ස්වාමිනාස මේ ලැබෙන සබන් කැටේ පවා හොරකම් කරන මට්ටමටපත් වෙනවා ඇතැම් නිවාස. එහෙම තමයි. දැන් මේ මහලු මව්පියන්ට ගොඩක් දුරට සිහි කල්පනා වඩුයි. එහෙම. ජින්නකම් ගත යොබ්බන ගත දිර්ලා තියෙන්නේ. එහෙම. එතකොට ඉන්න කැපකරු ඇතැම් විට සබන් කෑල්ලත් හොරකම් කරන මට්ටමටපත් වෙනවා. එහෙම. දැන් අපි ස්වාමීන් වහන්සේ පරිබාහිර දෙයක් නේ අපි කතා කරන්නේ දැන් මේ නිවාස පිළිබඳව. එහෙම. මේ මට්ටමනේ දරු මේ දෙමව්පියන්ගපත් උනේ ඇයි නේ ස්වාමීන් වහන්සේ? එහෙම ස්වාමීන් වහන්සේ. ඇතැම් විට ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියෙනවා. එහෙම. ඇතැම් දෙමව්පිය දුකටපත් වෙන තමන්ගේම වරදී. එහෙම. දරුවන්ට ඒකාන්ත වශයෙන් චෝදනා කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඇතැම් දෙමව්පිය දුකටපත් වෙන්නේ ඒ අයගේම වරදින්. එහෙම. දරුවන්ට ගුණාත්මක වශයෙන් මගක් පෙන්නපු නැති නිසා. නැති නිසා ස්වාමීනි. ඒක ඊටාම් අපි සාකච්ඡා කළ යුතු ඊටාම් වැදගත් කාරණයක් නේ ස්වාමීනි. එහෙමයි. අපි දන්නවා දැන් දරුවෝ දෙමාපියන්ට නොසලකීම කියලා කියන කාරණේදී දැන් අපි ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි පුංචි කාලේ ඉඳලම දරුවෝ ඉල්ලන දේවල් ඒ ආකාරයෙන්ම සපයන්න ගිහිල්ලා නේ ස්වාමීනි. එහෙමයි. හොඳ දේත් දෙනවා නරක දේත් දෙනවා වෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම ඒ දේවල් සමහර වෙලාවට වයසට නොගැලපෙන දේවල් සමහර වෙලාවට දෙනවා වෙන්නත් පුළුවන්. ඒ මොකද ඒ තරම්ම දරුවන් කෙරෙහි තියෙන ලිංගතුකම නිසා සෙනෙහස නිසා වෙන්න පුළුවන් නේ ස්වාමීනි. ඉල්ලන ඕන දෙයක් දෙනවා. ඉල්ලන ඕන දෙයක් දෙනවා ස්වාමීනි. ඉතින් එහෙම ගත කරලා දැන් දුකටපත් වෙච්ච දෙමාපියෝ කියන කාරණයක් තමයි ඒ විදිහට අපි
අධ්‍යාපනය ලබ ඉගෙන ගන්න කාලේ දරුවන්ට හොඳට හොඳින් ඉගැන්නුවා. පුංචි කාලෙත් අපි හැමදේම අරගෙන දුන්නා. සමහරලාට බිරිඳක් ස්වාමිපුරුෂයෙක් සොයලා දුන්නා විතරක් නෙවෙයි, ගෙවල් දොරවල් පවා හදලා දුන්නා. ඒවාට අවශ්‍ය කරන ගෙවල් දොරවල් විතරක් නෙවෙයි, ඒවට අවශ්‍ය කරන බඩු උපකරණ පවා, ගෘහ උපකරණ පවා, කැත්ත උදැල්ල පවා ආරම්භ දෙන අවස්ථා දිනන සමනස් නේද? එහෙමයි. ඉතින් ආයේ ඒ වගේ අර සොනස කතාව හරි. දැන් සමහර දියණිවරුන්ව විවාහ කරලා දුන්නට පස්සේ සමහර ගෙවල් වල ඉන්න අම්මලා මේ ලුණු පොල් කට්ටත් එහෙමයි. හරි පුදුමයි මේ දෙමාපියන්ගේ සෙනෙහස. එහෙමයි. එතමිට දැන් පොල් කට්ට නැතත් අද අපි ගමුකෝ මොන හරි වීදුරු ජෑම් බෝතලයක කියලා. එහෙම සමහර. ආ මෙයාට මේ මේකත් කියලා ඉවල. ඒතර තාත්තා දැන් විතර බයිනවා ලුණු පොල් කට්ටක්වත් හදාගන්න බැයිද? එහෙම සමහර. මෙයාලට ඒකට ඔයා දුන්නට පස්සේ ළමයින්ව මේ ඔහොම පුළුවන්ද? ඔහොම නරක් කරන්නේ ඔයාම තමයි කියලා. දැන් ලුණු බෝතලෙත් මිරිස් කුඩු බෝතලෙත්. එහෙමයි. කහ කුඩු පැකට් එකත් බෝතලයකට දාලා දෙනවා ඇතැම් අම්මලා ඇතැම් දියණිවරුන්ට අනුකම්පාවෙන්. එහෙමයි. එහෙම කරලත් ස්වාමීන් වහන්සේ ඇතැම් දියණිවරු ඇතැම් පුත්‍රයෝ තමන්ගේ අම්මා තාත්තට අවශ්‍යම මොහොත පිහිට වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. උදාහරණයක් ගන්නම්කෝ මං. තමන්ට අසනීපයක් වුණාට පස්සේ විශේෂඥ වෛද්‍යරෙක් ලව්වා පරීක්ෂා කරව ගන්නවා. එහෙමයි. තමන් අසනීපයක් වුණාට පස්සේ සුපිරිම වර්ගයේ බෙහෙත් ප්‍රතිකාර ලබා ගන්නවා. එහෙමයි. අම්මා තාත්තා අසනීප වුණාට පස්සේ අම්මා තාත්තා විශේෂඥ වෛද්‍යරු ළඟට එක්ක යන්නේ නැහැ. එහෙමයි. තමන් සුපිරි සැප විඳිනවා අම්මා තාත්තව ප්‍රාථමික මට්ටමේ තියෙනවා. එහෙමයි. කොටිම්ම සමහර දූ දරුවෝ ස්වාමීන් වහන්සේ අම්මා තාත්තට අම්මා තාත්තා කියලා කියන්නේ නැහැ. එහෙමයි. ලැජ්ජයි. ඇතැම් විට තාත්ත බුලත් විට ගන්න මිනිස්සෙක්. එහෙම. අම්මා චීත් අඳින ගෑනු කෙනෙක්. එහෙම. ගමේ ගොඩේ කියලානේ කියන්නේ. එහෙම. ගොඩියෝ. එහෙම. අම්මා ගොඩේ, තාත්තා ගොඩේක්, තාත්තා අම්මා ගොඩියක්. එහෙම සමහරවිට. අපේ වචන වලින් කිව්වොත්. එහෙම. නමුත් තාත්තා ගොඩේක් වුණත්, අම්මා ගොඩියක් වුණත් මේ ලෝකේට තමන්ව බිහි කරපු දෙන්න වෙනස් වෙන්නේ නැහැ. එහෙම සමහරවිට. අම්මයි තාත්තයි අපිට ආයේ මේ කුලියට ගන්න බෑ. එහෙමයි. නැන්දලා, මාමලා, බහප්පලා, මහප්පලා, අයියලා, අක්කලා, පෙම්වන්තියෝ, පෙම්වතුන් අපිට ඕන තරම් දෙන්න තුන් දෙනා ගන්න පුළුවන්. විවාහයක් වුණත් එහෙමයි. එහෙමයි. දික්කසාද කළා තව බිරිඳක් අපිට ගන්න පුළුවන්. එහෙමයි. දික්කසාද කළා තව ස්වාමිපුරුෂයෙක් බැඳ ගන්න පුළුවන් බිරිඳකට. එහෙමයි. නමුත් අම්මලා මේ ලෝකෙට කොහොම වුණත් එක්කිනාමයි. ආයි ඒ තනතුර දෙවෙනියෙකුට පිරිනමන්න බෑ. එහෙම සමහරවිට. තාත්තලා එක්කිනයි ඒ තනතුර දෙවෙනියෙකුට පිරිනමන්න බෑ. එහෙමයි. එම දැන් ওই කාරණේ තේරුම් ගත්ත සමහර තරුණ දෙමාපියෝ ස්වාමීන් වහන්සේ කරුණ තේරුම් අරගෙන කියන කාරණයක් තමයි විශේෂයෙන්ම වර්තමාන කාලේ කොච්චර ඉගැන්නුවත් ඒ වගේම කොච්චර හරි හම්බ කරලා දුන්නත් ගුණධර්ම ටිකක් දෙන්න බැරි වුණොත් ගුණධර්ම ටික දෙන්න බැරි වුණොත් ඒ විදිහට අර දීපු දේවල් වලින් කිසිම දෙයකින් ප්‍රයෝජන ඵල ප්‍රයෝජනයක් නැහැ කියලා කල්පනා කරන දෙමාපියෝ ඉන්නෝ නේ සම්නස. එහෙම. වැළුවොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම කොයිතරම් ජාත්‍යන්තර පාසල් වලට යවලා අධ්‍යාපනය ලබන්නට සැලකිලි දැක්වුවත් දහම් පාසලට එවන අම්මලා තාත්තලා නේ සම්නස. එහෙමයි. කොහොම හරි කෙසේ හෝ දහම් පාසලට එවන අම්මලා තාත්තලා, තරුණ අම්මලා තාත්තලා ඉන්නෝ. ඒ ගැන අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ සම්නස. තම දරුවන්ව. තමගේ දරුවෝ නේ සම්නස. එහෙමයි. ඉතින් ඒ විදිහට එහෙම නැතුව එහෙම සැලකිල්ලක් දක්වන්නේ නැතුව මේ යන රැල්ලට ගියොත් එහෙම කොහෙන් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. එහෙමයි. නේ ස්වාමිනාස. දැන් අදත් අපිට ප්‍රවෘත්ති වලට අහන්න ලැබුණා ස්වාමිනාස. දැන් විශේෂයෙන්ම විනාශකාරී කල්ලියක්. ඒ කියන්නේ සොරකම් කරමින් ඒ වගේම විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන ඒ සමහර ඝාතන කළා තියෙනවා ස්වාමිනාස. පුලුස්සලා ඒ විදිහට ඒ අයගේ අලුවත් ඉතුරු නොවන විදිහට ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ කල්ලියක් ඒ විදිහට ආයුධත් එක්කම දැන් හසු කරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ දරුවෝ ස්වාමීන් වහන්සේ මේ යම් කිසි දෙමාපියන්ගේ දරුවෝනි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? මේක කොච්චර අපරාධයක් කළත් කොච්චර හොඳ දේවල් කළත් කොච්චර වැරදි දේවල් කළත් කොච්චර අපරාධ කරත් මේ දරුවෝ. ඒ කියන්නේ ඒ අයට අම්මෙක් තාත්තෙක් ඉන්නවා. අම්මෙක් තාත්තෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. කොහොමද මේ தത്വෙට පත් උනේ? ඉතින් කල්පනා කළ බැලුවාම වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. දැන් ওই ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. දෙමාපියන්ගෙත් වැඩි අඩුපාඩුකම් හදාගත්තේ නැත්නම් අපි හිතමු පරදාර පුරු පරපුරුෂ සේවනයේ සම්බන්ධ වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්.
ඒ දෙමාපියෝ ඒ වැරද්ද හදාගන්නේ නැතුව දරුව හදන්න ගිය අවස්ථා, දරුව හදන්න ගියාම අර දරුවෝ ගැන හොයලා බලන්න තියෙන කාලය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට, වැරදි පැත්තකට යොමු වෙච්ච නිසා නොදැනුවත්වම විශේෂයෙන්ම ඒ දරුවොත් ඒ දෙමාපියෝ ආභාෂයට අරගෙන වැරදි පැත්තට ගමන් කරන අවස්ථා ඔච්චරවත් තියෙනවා. සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ තියෙනවා දෙමාපියෝ බොහොම සිල්වත් ගුණවත් නේ සෝනස්. එහෙමයි. දෙමාපියෝ බොහොම සිල්වත් ගුණවත්. නමුත් ඒ සිල්වත් ගුණවත් වුණාට දරුවන්ගේ සීලයක් ගුණයක් කිසිම දෙයක් නැහැ. අහලක නැහැ. අහලක නැහැ. එතකොට ඒ දරුවන්ගෙන් පීඩා විඳින්නේ අර අහිංසක අම්මලා තාත්තලා. ඔව් දැන් අම්මට තාත්තලා ලොකු අවඥාවක් මදිපුංචිකමක් තියෙනවනේ. එහෙම සම්මත. අපි මෙහෙම ඉද්දි මේ අපේ දරුවෝ කියලා අපිට මේ හඳුන්වලා දෙන්න පුළුවන්ද? එහෙම සම්මත. මේ මොනවද මේ කරේ? මොනවද කරගන්නේ කියලා නේ ස්වාමීනි. එහෙම සම්මත. ස්වාමීස මම එක්තරා අම්ම කෙනෙකුටයි පුතෙකුටයි ඒ පුතාගේ නෝන ඇතුළු ඒ පිරිස ඉන්න තැන යම්සි දහම් අවවාදයක් දුන්නා. එහෙමයි. ඒ අම්මගේ ස්වාමි පුරුෂයා ඒ ළමයිගේ තාත්තා පොඩි කාලෙම තාත්තා නැති වුණා. එහෙමයි. අම්මා ඉතින් ජීවිතේ ගොඩාක් හැලහැප්පිලි වලට වාජනය වෙලා නිින්දා පහස ලැබලා එහෙමයි ජීවිතේ ඉතින් ගෙවාගෙන ආවා. එහෙමයි. ඒතර ඒ අම්මා වියපත් වුණාට පස්සේ දැන් මේ පුතා නිතර විදේශගත වෙලාම ඉන්න පුතෙක්. එහෙමයි. හැබැයි අම්මට රුපියල් 2000කින්වත් අනුග්‍රහ නොකරපු පුතෙක්. එහෙමයි. හරි. විවාහයෙන් පස්සේ. එහෙමයි. විවාහයට කලින් සලකලා තිනවා. එහෙමයි. මේ පුතා මේ අම්මට. එහෙමයි. විවාහ වුණාට පස්සේ බිරිඳ සම්පූර්ණයෙන්ම අම්මා ගැන වෛරයක් ඇති කෙරෙව්වා. තමන්ගේ ස්වාමි පුරුෂයා ලව්වා. එහෙමයි. තමන්ගෙම අම්මට ද්‍රෝහිකම් කරන්ඩ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හිත හදනවා. එහෙමයි. මේ දුෂ්ට බිරිඳ. එහෙමයි. එතකොට මම මේ අයව මුණ ගැහිච්ච වෙලාවේ කිව්වා දැන් බලන්න තාත්ත පොඩි කාලේ නැති වුණාම අම්මා විතරයි ඉතුරුනේ. ඈ දැන් ඔයාලා විදේශගත වෙනවා. ඔයාලගේ ජීවිතය ඔයගොල්ලෝ සනීපෙට ගෙවනවානේ. ඇයි අම්මා ගැන හිතන්නේ නැත්තේ? අම්මගේ මොන හරි අඩුපාඩුකම් දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් අම්මා අම්මමනේ. දෙවෙනි කුලියට ගන්න බෑ නම්ම කෙනෙක්. එහෙම. මං කිව්වා අම්මවත් සතුටු කරවන්න ලක්ෂ ගාණකින් නෙමෙයි. එහෙම. මාස්කර වතාවක් ගෙදරට සල්ලි දානකොට සල්ලි එවනකොට අම්මට රුපියල් 5000ක් එවන්න. රුපියල් 5000ක්. එහෙම. 5000ක් කියන්නේ පොඩි ගාණන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සබ. අද කාලේ හැටියට. එහෙම. රුපියල් 5000ක් එවන්න. ඒ කරෙත් නෑ ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් මට ආරංචි වුණා රස්සාවක් නැතුව අනාථ වෙලා පිටරට හිර වෙලා ලංකාවට එන්න බැරුව ඉන්නවලු. එහෙම සබ. මේ ලෝකේ තියෙන විශ්ව දහමක් කියලා එකක්. එහෙම. මේ ලෝකෙ මිනිස්සු විශ්ව දහම දන්නේ නෑ. එහෙම. දන් දෙන මිනිස්සුර හරියන්නේ මොකද ස්වාමීන් වහන්සේ? එහෙම. නේ? එහෙම. දන් දෙන මිනිහෙකුට හරියන්නේ මොකද? එහෙම. විශ්ව දහම තුල කර්මාන් රූපීව යාට කර්ම විපාක ඵල දෙනවා. එහෙම සම. කුසල කර්ම. එහෙම. අර විදිහට දෙමව මේ ලෝකේට අපි උපද්දපො දෙමවපිය ජීවිතුන් අතර හිටියත්. එහෙම. ජීවිතුන් අතර නොහිටියත් ජීවිතුන් අතර ඉන්නවා නම් ඒ අයගේ හිත සතුරු කෙරෙවීමෙන් අපිට හරියනවා. එහෙම සම. ජීවිතුන් අතර නැත්තම් ඒ අය සිහි කරලා පරලෝක වාසීන් පින්කම් කරලා පින් දෙනවා නම් ඒත් අපිට හරියනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම. අම්මා තාත්තා කියලා කියන්නේ ලෝක නිර්මාපකයෝ. එහෙම සම. ලෝකේ මවුම් මවුම් කාර්යෝ දෙන්න. එහෙම සම. ඒක බුදුරජාණන්සේ දේශනා කරන්න උන්වහන්සේගේ වචන වලින් බ්‍රහ්මාති මාතෝ පිතරෝ කියලානේ. එහෙම සම. ඉතින් අපි ස්වාමීන් වහන්සේ මේවා මේ දැන් කොතෙකුත් කිව්වත් අර ඇතෙමුගේ දුෂ්ටකම කියන එක මේ බණ කියලා මකන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් දුෂ්ටකම මකා ගන්න පුළුවන් අයට මේ ධර්මයේ ඉතින් මසුරා. එහෙම සම. දැන් ගොඩක් වෙලාවට සෝබනේට ජීවත් වෙන අය නේ සොනස. සමහරවිට එහෙමනේ. එහෙමයි. ගොඩාක් අනුන්ට පේන්නේ ජීවත් වෙන්නේ. එහෙමයි. අනුන්ට පේන ජීවත් වෙන අය සෝබනේට ජීවත් වෙන අය ගොඩාක් වෙලාවට දැන් ඔය වගේ දේවලුත් ගන්න දැන් පින්කමකට සම්බන්ධ වීමත් නිකන් ගැළවීමකට වගේ කරන දෙයක්. ඔය කියනෝනේ නිකන් ගැළවිජ්ජාව. එහෙමයි. හැම විද්‍යාවකට වඩා එහෙමයි. ගැළවිජ්ජාව කියලා සම්නසෙ. ඉතින් ඒ වගේ දැන් යුතුයකම කරන්නේත් යම් කිසි මේ ගැළවිජ්ජාවක් විදියට. එතැන් විට ලෝකෙට පේන්නේ. ලෝකෙට පේන්නේ. නොකර බැරි නිසා. එතකොට මේ නොකර බැරි නිසා තමයි සමහර වෙලාවට දරුවොන්ට යහපත කියලා දෙන්න උත්සාහ කරන්නේත් මේ අර ගැළවෙන්න ඕනට වගේ. දෙමාපියන් විසින් සම්මානසනත. දහම් පාසලට යවන එකද, උගන්වන එකද, ඒ වගේම අනිකුත් විදිහේ සමාල්ලට යහපත් දෙත් ගැළවීමට කරන නිසා නොකර බැරි නිසා කරනවා වගේ කරන නිසා ඒක තමන්ගේ ජීවිතේට යාදෙන්නේ
නේ සමනත් මගේ ජීවිතයට එක යා දෙන්න එක යථාර්ථවාදී නැති නිසා. ඒසන්ස්ද වංචනික ස්වභාවයක් ජීවිත අභ්‍යන්තර ක්‍රියාත්මක වෙන්නේ එහෙම සමනත්. එතකොට දැන් වංචනික දේවල් වලට ස්වාමනස කුසල කර්ම රැස් වෙන්නේ නැහැ නේ? එහෙමයි. දැන් රේරුකාණී ස්වාමනසගේ කෙලෙස් 1500 පොතේම තියෙන්නෙම වංචනික ධර්ම කියන එකත් කෙලෙසයක් හැටියට. එහෙම සමනත්. කියන්නේ දැන් කිව්වත් ස්වාමනස කියන එක හරි. එහෙමයි. දරුවන්ව දහම් පාසලට යොමු කරනවා. ඇතැම් දෙමෝපියම මේ කරන්නේ ඒ දරුවන්ට දහම් අධ්‍යාපනයක් ලබා දෙන්න උනින් ද නෙමෙයි. අල්ලපු ගෙදර ළමයා යන නිසා යවන නිසා නේ සමනත්. එහෙම එහෙම මේ නුවණ මද ඇතැම් විට සල්ලිකාර අම්මලා තාත්තලා ඉන්නවා. එහෙම සමනත්. නුවණ මද සල්ලිකාර. එහෙම සමනත්. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම කර්මානුරූපෝ මේක කල්පනා කළා. කර්මානුරූපෝ කල්පනා කළා ධර්මානුරූපෝ කල්පනා කළා මේ දේ කරනවා නම් ඒ චේතනා විතරයි ඒ පිරිසුදු චේතනා විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. නේ සමනස. ඉතින් සමනස මතක් කළා වගේ සමහර වෙලාවට දරන් අම්මා තාත්තා කියලා කියන්න කැමති නෑ සමහර අය. සමහර වෙලාවට අපිට දකින්න ලැබිලා තියෙන සමන සහෝදර සහෝදරියෝ කියලා කියන්නත් කැමති නෑ tie නේ. එහෙමයි. එහෙමනේ මේ අපේ අයියාද මල්ලිද නංගිද කියලා කියන්නත් බැරි අය ඉන්නවා සමනස. එහෙමයි. ඉතින් ආන්නේ වගේ විශේෂයෙන්ම දැන් තවත් විදිහකින් සමනස මතු කරා මේ පවුලට එකතු වෙන බාහිරින් පවුලට එකතු වෙන ආගන්තුක සමාජිකයෝ නිසා පවුලේ අභ්‍යන්තරයේ තියෙන ඒ විදිහට ගෙදර තියෙන නිවසේ තියෙන දෙමාපියන්ගේ සාමකාමී බව සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා. එහෙමයි. අන්‍යෝන්‍ය විශ්වාසයේ ආදරයේ ලැබෙන්දියාව ලෙන්ගතුකම සමහර එක්කෙනෙක් ඇති වුණා නම් ඇති සම්නාස්. එහෙම සම්නාස්. අපි හිතමුකෝ සමස්ත ඥාති පිරිසක් සමගියෙන් ඉන්නවා. එහෙම. එක විස බීජයක් වැටුණා නම් ඇති. එහෙමයි. අර මුළු પરම්පරාවම ඔක්ක නැත්තර නැති වෙන්නේ. එහෙම වෙනවා ස්වාමීනි. එහෙම වෙච්ච දේවල් තියෙනවා. තියෙනවා ස්වාමීනි. ඉතින් ඒ නිසා සහෝදරයෝ නම් කල්පනා කළ යුතුයි. සහෝදරයෝ තමන්ගේ සහෝදරයන්ට මේ විදිහට බිරින්දෑවරු එකතු වෙනකොට අම්මට තාත්තට ඒලි ලේලිවරු එකතු වෙනකොට නේ ස්වාමීනි. එහෙමයි. එකතු වෙනකොට ඒ අයගේ යම් කිසි ඕනෑපාකම් නිසා ඉෂ්ට කරන්න ගිහිල්ලා තමන්ගේ දෙමාපියන් අතර තියෙන සහසම්බන්ධතාවයත් තමන්ගේ සහෝදරයන් අතර තියෙන සහසම්බන්ධතාවයත් රැක ගන්න නේ සම්මත. ඒ වගේම ඒත් එක්කම අනිත් පැත්තත් එහෙමයි. සහෝදරියන් පිරිසක් ඉන්නවා නම් ඒ අයට ස්වාම්පුරුෂවරු එකතු වෙනකොට ඒ අය නිසා ඒ අයගේ උනායපාකන් නිසා අවශ්‍යතාවය නිසා තමන්ගේ පවුලේ තියෙන අර සමගිය සාමය කියලා කියන එක නැති කරගෙන මහා ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඒ විදිහට ප්‍රශ්න ගොඩකට මැදි වෙලා සමහරලාට ඒ පවුලේ තියෙන සම්පූර්ණ සමගිය නැති වෙලා පවුල් සම්පූර්ණයෙන් පවුලක් විනාශ වෙන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. සතුරු ජීවිතේ නැති වෙන්න පුළුවන්. නේ ස්වාමීනි. හැම දෙයකටම වඩා වටින්නේ සතුරුනේ නේ ස්වාමීනි. මේ හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන්. ඉතින් ඒ නිසා බුදුරජාස දේශනා කොට වදාළේ මේ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්නකොට දෙමාපියන් වශයෙන් දරුවෝ සතුටින් ජීවත් වෙන්න නම් එතකොට මේ වසලමය කාරණා අතර සමිනියස මේ තියෙන මේ සීලම වසන කාරණාවල තියෙන මේ සතුට ගිලිහෙන කාරණා. එහෙමයි. නේ සමිනියස. ඇයිද මේකේදී මට මතක් වෙනවා දැන් ගොඩක් තරුණ පුතාලා. එහෙමයි. අපේ තරුණ පිරිස විවාහ වුණාට පස්සේ වර්තමාන සමාජයේ තියෙන වචනයක් තමයි සර්ප්‍රයිස් කියන එක. ඒ කියන්නේ විශ්මයාර්ථයට පත් කරනවා. එහෙමයි. කියන්නේ තමන්ගේ බිරිඳව පුදුම කරනවා. ඒ කියන්නේ බිරිඳට සර්ප්‍රයිස් එකක් දෙනවා. ඒ කියන්නේ මොනවා හරි අපි හිතමුකෝ රන් මාලයක් බිරිඳට කලින් කියන්නේ. එහෙමයි. මෙයා තනියම ගිහිල්ලා මේක සැලසුම් සහගතව හදලා උපන් දිනයකට වේවා. එහෙමයි. ඒගොල්ලන්ගේ විවාහ සංවස්සරයට වේවා. එහෙමයි. බිරිඳව පුදුම කරවන්න මේක ඇවිල්ලා කරේ දානවා. එහෙමයි. ඒතර බිරිඳ පුදුමයෙන් ආදරයෙන් මුසපත් වෙනවා. එහෙමයි. වරදක් නැහැ. හොඳයි. එහෙමයි. අපිට පුළුවන් නම් පින්වත්නි ඔබේ අම්මවයි තාත්තවයි සර්ප්‍රයිස් කරන්න. මේ වචනේ මම කියනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. අම්මෝයි තාත්තවයි පුදුම කරවන්න පුළුවන් නම් මොනවා හරි ඒ සතුටු කරන දේවල් දීලා ඒක මට හිතෙනවා බිරිඳක් සර්ප්‍රයිස් කරනට වඩා බිරිඳව පුදුම කරනට වඩා මහා පිනක් බිරිඳකට එහෙම සලකන්න එපා කියලා අපි කියන්නේ නැහැ සලකන්න පුදුම කරවන්න පුළුවන් තරම් සතුටෙන්ම සෞභාග්‍ය සම්පන්න ජීවිත පෞල් ජීවිත ගෙවන්න නමුත් මේ ලෝකෙට අපි උපද්දපු මෑවුම් කාර්යෝ දෙන්න මහා බ්‍රහ්මයෝ දෙන්න අපිට පුළුවන් නම් මේ විදිහට ඒ අයට පුළුවන් තරමින් අපේ ශක්ති පමණින් උපරිමයෙන් ඒ අයට සලකන්න. විශේෂයෙන් මැරෙන්න කලින් මලාට පස්සේ දුක් විඳනට වඩා දෙමාපියන් මිය යන්න කලින් අපිට දෙමාපියන්ට සලකන්න පුළුවන් නම් ඒක අපි ලබන මහා වාසනා ගුණයක්
පින් ගුණයක් කියලයි මේ වෙලාවේදී අපිට සඳහන් කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ගොඩාක් වෙලාවට දැන් දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන විය යුතු යුතුකමක් එක යුතුකමක් නේ අවසාන වශයෙන් දායාද පැවරීම කියලා කියන එක සම්මානසේ නේද? එහෙමයි. දරුවන්ට දායාද පැවරීම. එතකොට විශේෂයෙන්ම හරි හම්බ කරගත්ත ඒ විදිහට ඉතිරි කරගත්ත දරුවන් වෙනුවෙන් ඉතිරි කරගත්ත දේවල් හරියටම ඒ වයස් සීමාවේදී සහ බුද්ධිය තියෙන වෙලාවට සිහිය කල්පනාව තියෙන වෙලාවට අවශ්‍ය වෙලාවට ලබා දෙන්නට ඕනේ. එහෙමයි. නේ සනස්. ඉතින් ඒ එතෙන්දී අර සුදුසු අවස්ථාවේ දායාද පැවරීම කියලා කියන එක ඊටාම වැදගත් කාරණයක්. ඒතර නුසුදුසු අවස්ථාවේ දායාද පැවරුවොත් විනාශයක් සිද්ධ වෙන නිසා බුදුරජාණන්සේ දේශනා කළා සුදුසු අවස්ථාවේ දායාද පවරන්න කියලා. එහෙමයි. ඉතින් ඒ දරුවන්ට දෙමාපියන්ගෙන් ඒ ලැබෙන දේවල් බලෙන් ලබා ගන්න බෑ. මගේ කල වයස හරි. නේ සනස්. කල වයස හරි වෙන්න හරියන්න පුළුවන්. ඒ වගේම මම උගත් වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි යම් කාරණා සම්පූර්ණ කරගෙන තියෙන වෙන්න පුළුවන්. නමුත් තාමත් ඒ විදිහට දෙමාපියන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් දරුවන්ගේ අර කියන ගුණාංගයන් පිළිබඳව එහෙමයි. එතකොට හදිසි වෙන්න අවශ්‍ය නැහැ විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඒ දායාද ලබා ගන්න. ගොඩාක් වෙලාවට ඕවට ගිහමන ඔය දෙමාපියව අමතක කරන්නේ ස්වාමිනාස. සහෝදර සහෝදරිය අතරේ බිදිලි යන දේවල් තියෙනවනේ. ඒ බෙදිල යන දේවල් ඒ විදිහට පංගු පෙරුව කියලා සීන් කියන්නේ සම්නස්. ඒ වගේ දේවල් මට ලැබුණේ බොහොම ටිකයි. සහෝදර සහෝදරයන්ට කොච්චරවත් ලැබිලා තියෙන අමතාත්ත ගැන වැඩිපුර හොයන්නේ මම. ඔයාලා බලන්නේ මම. ගතු කියනවා. නේ සම්නස්. ආන්නේ විදිහට සලකලා තමයි. එතකොට ඒ දරුව සලකලා නැත්තේ මේ හැම දෙයක්ම දන්නවා. යුතුකම් කියලා කියනවා දන්නවා, සමාජයේ වෙන සිදුවීම් දන්නවා, නීතිය දන්නවා ගොඩක් වෙලාවට. නමුත් දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ දන්නේ නැති දේ තමයි ධර්මය දන්නේ. පින ගැන දන්නේ. පින දන්නේ. එහෙමයි. කර්මය දන්නේ. එහෙමයි. නේ සමනස. සමහර කාලවලට පෘථග්ජන අධ්‍යාපනයේ තුල උපද්දාරින් වෙන්නත් පුළුවන්. එහෙම සමනස. රටේ ලොකු පුටුවල ඉන්න අය වෙන්නත් පුළුවන්. එහෙම. එහෙම සමනස. දැන් ගොඩාක් සමනස දැන් ගොඩාක් මේ උගතුන්ගේ මේ වගේම විශේෂයෙන්ම හරි හම්බ කරගත්ත සමහර පිරිස් ඉන්නවා විදේශගතව ගොඩාක් ක්‍රැකියා කටයුතු කරන අය ඉන්නවා. ඒ අයගේ දෙමාපියෝ තනි වෙලා ගෙදර. ඒ වගේම අපි කියන්නේ ඉඩ කඩන්ද ඒවා හැම දෙයක්ම අර ඒ අයට ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා නැහැ. වතුකුඹුරු තියනවා වෙන්න පුළුවන්, ඉඩකඩම් තියනවා වෙන්න පුළුවන්. ඒවා පාළුවට ගිහිල්ලා නේ සම්න. එහෙමයි. ඒවා පාළුවට ගිහිල්ලා. එතකොට කෙනෙකුට වටිනා දෙයක් තවත් කෙනෙකුට වටින්නේ නැහැ. නේ සම්න. එහෙමයි. එතකොට ඒ කියන්නේ වටිනාකම් තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මතනේ. අවශ්‍යතාවය මතනේ. එහෙම සම්න. ඉතින් ආනේ නිසා දෙමාපියන්ගේ වටිනාකමත් අවශ්‍ය වෙන්නේ ඒ විදිහට අද අවබෝධය සඳහායි. අවබෝධය සඳහායි වටිනාකම තියෙන්නේ. එතකොට අපි දකින්න ඕනේ තමන්ගේ ශාරීරික වශයෙන් ධර්මානුකූල බැලුවොත් තමන්ගේ ශාරීරික වශයෙන් තමන් කොයිතරම් තමන් රෝගී වුණාම වයසට ගියාම ඒ වගේම මරණසන්න හෝ රෝගාතුර බවට පත් වුණාම ඒ ස්වභාවය අපි දකින්න පුළුවන් ළඟම ඉන්න දෙන්න තමයි වයසට ගියාම කොච්චර දුක් විඳිනවද මේ සමනස. ඒ වගේ මොන හරි අවශ්‍යතාවයක් වුණාම ඒවා නොලැබීම නිසා කොයිතරම් දුක් විඳිනවද කියලා හොඳින්ම දැන ඉගෙන ගන්න පුළුවන් අම්මගෙන් තාත්තගෙන් දෙන්නගෙන්. එහෙමයි. නේ ස්වාමීනි. දැන් අපි කියන්නේ අර අත්දැකීම් කියලා කියන්නේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. ඒ ජීවිතයේ සියලුම අත්දැකීම් අපිට කතා බහ කරගෙන ඒවා ඒ විදිහට තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන් ඒ විදිහට දෙදෙනා තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පින්තුනේ දැන් ස්වාමිනාස මතක් කළා වගේ දරුවෝ දෙමාපියන්ට නොසලකන අවස්ථා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි දෙමාපියන්ගේ තියෙන හිතුවක්කාරකම. ඒක එහෙමයි. එහෙම තියෙනවනේ ස්වාමිනාස. ඒ කියන්නේ දරුවන්ට දෙමාපියන් ගැන හිත කැඩිලා එපා වෙලා ස්වාමිනාස. එහෙමයි. ඇතැම් විට සලකන්න ධනිය තියෙනවා, පහසුකම් තියෙනවා. තියෙනවා. නමුත් දෙමාපියෝ සැලකිලි ලබන මට්ටමට දරුවන් ආශ්‍රය කළා නැහැ. එහෙම ස්වාමිනාස. ඒ කතාව ඇත්ත ස්වාමී සම්පූර්ණ ඇත්ත ඒ කතාව. එහෙම සම්මනස. ඉතින් ඒ නිසා
ඒ අවශ්‍යතාවයන් මොනවද අනවශ්‍යතාවයන් මොනවද කැමැති මොනවටද අකමැති මොනවටද කියලා. දැන් සමහර වෙලාවට තමන්ගේ තමන් කොයිතරම් නිවාස හොඳට යානවාන වේදියට සකස් කරගත්තත් දෙමාපියන් වෙනුවෙන් කියලා අම්මා තාත්තා ඒවට කැමති නෑ. අම්මා තාත්තා කැමති බොහෝම ඒ විදිහට තමන්ම හදාගත්ත මේ සමන තමන්ම හරි හම්බ කළ තමන්ම හදාගත්ත නිවසක බොහොම ඒ විදිහට චාම ජීවත් වෙන්න තමයි ඒ දෙමාපියෝ කැමති. එහෙමයි. අර කොයිතරම් තියෙන තැනක නතර කරන්න හැදුවත් ඒ දෙමාපියෝ එතන නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ස්වාධීනත්වයට ඒගොල්ලෝ කැමති ෘචි කරනවා. අන්ස අපිට තව බොහෝ දේවල් ඇත්තටම කතා කරන්න තියෙන දෙමාපියෝ ගැන කරන කතාව ස්වාමීන් වහන්සේ අකණ්ඩව 24 පැයක් කළත් අවසන් කරන්න බෑ. එහෙම සම්මස. ඒ වගේ මේ දෙමාපිය පිළිබඳව අපිට විවිධ පැතිකඩවන් කතා කරන්න පුළුවන්. ඒකේ ගුණාගුණ යහපත් අයහපත් පැති දරුවන්ගේ පැත්තෙන් මොකද්ද වෙන්න ඕනේ දෙමාපියන්ගේ පැත්තෙන් මොනවද වෙන්න ඕනේ මේ දෙකල්ලොන් එකට එකතු වීමෙන් ඇති වෙන වැදගත්කම් මොකද්ද කියන එක අපි තවදුරටත් කතා කරමු සංස. හැබැයි අපිට ආයිමත් ස්වාමීන් වහන්සේ ලබන අවුරුද්ද තමයි මුණ ගැහෙන්න වෙන්නේ. එහෙම සවස. අපිට ආයි ලබන අවුරුද්ද තමයි මුණ ගැහෙන්න වෙන්නේ අපේ වැඩසටහනෙන්. ඒක නිසා අපි මේ ආකාරයට අදත් 2019 රාජ්‍ය වර්ෂයේ අවසාන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන. ඉතින් මේ වර්ෂයේ පුරාවටම අපි සමග රැඳී සිටියා ඔබ බොහෝ සෙයින් අපේ වැඩසටහන බොහෝ දෙනෙක් නරඹනවා ශ්‍රවණය කරනවා. ඉතින් අපිව නරඹපු ශ්‍රවණය කරපු අපේ රූපවාහිනී ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රජාවට FM 101.3 FM 101.5 අපිව ශ්‍රවණය කරන බෞද්ධයා ගුවන්දුලි ශ්‍රාවක පිරිසටත් අපි මේ වෙලාවේදී විශේෂ වශයෙන්ම සෙත් ප්‍රාර්ථනා කොට ආශිර්වාද කරන ලබන අතර විශේෂ වශයෙන් ශාසන භාරධාරී ත්‍රෛනිකායක පූජනීය මහානායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයේට මේ එළඹෙන 20/20/2020 නව රාජ්‍ය වර්ෂයේදී ශාසන සසුන් වැඩ වඩන්නට යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මහා සංඝ රත්නයේට හදපිරි ගෞරවයෙන් වැඳ නමස්කාර කරනවා. ඒ වගේම කවදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලුම ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාවට ඒ වගේම අපි සමගම එකටම උරෙන් උර ගැටි මේ කටයුතු වල නිරත වන අපේ බෞද්ධ මාධ්‍යාලේ අපේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් ඒ වගේම 24 පැය පුරාවට ඔබව ධර්මයෙන් සන්නද්ධ කරන්නට දැනුවත් කරන්නට වෙහෙස මහන්සි වන ප්‍රධාන පාලක මැදිරි අපේ සියලුම සහෘදයන්ට සගයන්ටත් ඒ වගේම පූජනීය විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපේ සම්බෝධි විහාර වාසී අනුරාධපුරයේ ධම්මසිරි ස්වාමින් වහන්සේටත් අනිකුත් උපස්ථායක භවතුන්ටත් සම්බෝධි විහාර වාසී සමස්ත මහා සංඝ රත්නයටත් අපගේ දෙමව්පිය ඥාති හිතයිසින් ගුරුවර වැඩිහිටි සෑම සිළු දෙනාටමත් විශේෂ වශයෙන් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට උතුම් මහෝපාදයන් වහන්සේලා ඇතුළු සමස්ත සෑම සිළු දෙනාටම සියලු සැනසිල්ල වේවා යහපත වේවා චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥා ලෝකය පහළ වේවා කියලා අද අපි මේ වසරේ අවසාන ලෙස ඔබෙන් සමුගන්නවා. නැවතත් 2020 අවුරුද්දේදී ඔබ උදෑසනින් මුණ ගැහෙන තෙක් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං සතියේ සෑම සඳුදාවකම බදාදාවකම සහ සෙනසුරාදාවකම උදෑසන 9:00